නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔව්, අපි පොටුව ලකුණෙන් ඉදිරිපත් වෙනවා. ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි දැන්ට සකස් කරලා තියෙනවා. අපි මධ්‍යම කාර්ය සභාවත් අපි ඒක කතා කරා. ඒ ක්‍රියාදාමයේ පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා පුටුව ලකුණෙන් තරම් කරන්න ඉදිරියේ පුළුල් සන්ධානයක්, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියලා. ඒකෙන් අපි ඉදිරිපත් වෙන්නේ ඒකෙදී අපේ එක එක දිස්ත්‍රික් වලට යම් අපිට ප්‍රමාණයක් ලැබෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ඉදිරිපත් වෙන්න. ඒක තුල අපි බලනවා අපේ පක්ෂයේ පුළුවන් තරම් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙනියන්න, අපේ ආණ්ඩුවක් හදාගන්න, වමේ ආණ්ඩුවක්, ප්‍රගතිශීලී ආණ්ඩුවක්, ගෝඨාභය රාජපක්ෂමැතිතුමාගේ ජනාධිපති ධුරයත් එක්ක, අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපේ පක්ෂ නායකයා විදියට, ඒකට නායකත්ව දෙයි ඒ වැඩපිළිවෙලට. මම හිතන්නේ සමනායකයෝ විදියට දෙන්නම ඉදිරිපත් කරලා තියෙන්නේ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාත්, ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්. ඒ නිසා ඒ සන්ධානය ඉතාම ශක්තිමත් සන්ධානයක් බවට පත් වෙයි. ඔව්, මේ මැතිවරණය අපි ඒක දිගටම ක්‍රියාත්මක කරනවා. සමහර කට්ටියට පළාත් සභාව ඉල්ලන්න පුළුවන්, සමහර අයට පාර්ලිමේන්තුව ඉල්ලන්න පුළුවන්. හැම සංවිධායකරයෙකුටම අපිට යම් ශක්තියක් දෙන්න පුළුවන්. මොකද හේතුව සංවිධායකරු දෙන්නේ කියන්නේ නෑ, බොජන පෙරුණ වෙනම පක්ෂයක්නේ. ඒගොල්ලෝ වෙනම පක්ෂයක්. අපේ ශ්‍රී ලංකා මේ හොඳට මතක තියාගන්න, මේ පක්ෂ දෙක ඒකාබද්ධ කරුවා නෙමෙයි. අර අමරපුර නිකායයි මේ සාමාන්‍ය නිකාය එකතු කරුවාගේ ඉලෙක්ට්‍රෝ ඇග්‍රිමෙන්ට් එක තමයි මම ඔය කිව්වේ දැන්. ඔව්, ඉතින් අපි නෑ, ඒකටත් වැඩිය අපිට පුළුවන් සමහර දැන් උදාහරණයක් ගත්තොත් අපිට ඒ දිස්ත්‍රික් වල අපිට යම් ප්‍රමාණයක් අපිට ලැබෙයි. අපිට ඒක දැන් මෙතන කියන්න බෑ. ඔව්, අපිට තුනෙන් එක ප්‍රමාණයක් අපේ බලාපොරොත්තු තියෙන. අපි බලමු ඒක කතා කරලා. ඒකේ සමහර දැන් වල ඊටත් වැඩි වේ. සමහරවල් නැගෙනහිර උතුරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු බලයක් තියෙන ප්‍රදේශ. ඒ වගේ සංවිධායකවරු දෙන්නෙක් හිටියත් ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර දැන් රුවන්වැල්ල ගත්තොත් සම සමාජ පක්ෂ සංවිධායකවරයෙක් ඉන්නවා. ඒක සන්ධානයක් හැටියට ඉස්සරහට යනවා. ඒ නිසා ඒක ගැටුවක් නෙමෙයි. Breaking.lk